ඔබ කාටත් වගේම රට වශයෙන් ඉතාමත්ම වැදගත් වූ ඓතිහාසික දවසක් වශයෙන් මම සලකන්නේ. පසුගිය අටවෙනිදා පැවති රටේ ප්‍රධාන සේවකයා මහජනතාව විසින් තෝරා ගැනීමේ මැතිවරණයේදී අපවිත ජනතාව ලබා දුන් ජයග්‍රහණය මත අපි අලුත් ආණ්ඩුවක් පිහිටවීමට පුළුවන්කම ලැබුණා. අප මැතිවරණ ව්‍යාපාරය තුළ ජනවාරි 8 වෙනිදාට පෙර සෑම වේදිකාවකදීම අපි කිව්වා අපි ස්ථිර වශයෙන්ම අලුත් ආණ්ඩුවක් හදන බව. රටේ පොදුමහ ජනතාව ඒ සඳහා අපිට ආශිර්වාද කළා, සහයෝගය ලබා දුන්නා. අද අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන් දවස. මමත් ගරු අග්‍රාමාත්‍යතුමත් මුලින් දිවුරුම් දෙනු ලැබුවා. විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලයක් විදිහට කැබිනට් අමාත්‍යවරු, ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු මේ පත්කල අවස්ථාවේ මූලිකවම කිය යුතු කාරණේ තමයි ඔබට වගේම අපේ රටේ ආදරණීය ජනතාවට මේ පත්කල අමාත්‍ය මණ්ඩලය අපි දින 100ක වැඩපිළිවෙලක් සඳහා අපේ తాවකාලික වැඩපිළිවෙල. අපි ඊළඟට දින 100ේ වැඩපිළිවෙලෙන් පසුව මහමැතිවරණයකට ගොස් පිහිටවන ආණ්ඩුව තමයි ස්ථිර අමාත්‍ය මණ්ඩලයක් සමග අපේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් ප්‍රතිපත් ප්‍රකාශනය අනුව ඒ වගේම දින 100ේ වැඩපිළිවෙල තුල තවත් දීර්ඝව කළ යුතු කාර්යයන් කිරීම සඳහා අපි ඒ වගකීම රටේ ජනතාවගෙන් බාර අරගෙන තිබෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ මූලික වශයෙන් අප විසින් අදිෂ්ඨාන කරගත යුතු කාර්යය තමයි අපි අමාත්‍ය මණ්ඩලයක් දිරුම් දුන්නා වගේම ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් දිරුම් දුන්නා වගේම අපි තව දින 100කින් පමණ මැතිවරණයකට යන බව සිත්හි තබාගෙන වැඩ කිරීම ඉතාමත්ම අවශ්‍යයි. අපිට බාර දීලා තිබෙන වගකීම අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. අපි සෑම කෙනෙක්ම කටයුතු කිරීමේ ආදර්ශය තුළ තමයි රටේ පොදු මහජනතාව අපි කෙරෙහි විශ්වාසය තබන්නේ. ඒ නිසා ප්‍රචණ්ඩ ක්‍රියා යම්කිසි පාර්ශවයකින් කුමන හෝ පාර්ශවයකින් ඇති කරනවා නම් ඒ පාර්ශවයට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ තමන්ගේ අනික් ප්‍රතිවාදී ආධාරකරුවන් පාක්ෂිකයින් දිනා ගැනීම. ඒ නිසා සෑම විටම අපි කටයුතු කළ යුත්තේ පොදු මහජනතාවගේ සිත් දිනා ගැනීමට, ඔවුන් සමග සුහදව කටයුතු කිරීම. අපි මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් කළ අපි පිහිටවන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක්, ජාතික ආණ්ඩුවක්. ජාතික ආණ්ඩුවක් කියලා කියන්නේ එක් පක්ෂයක ආණ්ඩුවක් නොවන බව අප ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු වෙනවා. ඒ නිසා රටේ පොදු මහජනතාවගේ ප්‍රසාදය සහ විශේෂයෙන්ම විශ්වාසය ලබා ගැනීම සඳහා අප විසින් කටයුතු කිරීමේදී පෞද්ගලිකව සහ පොදු කාර්යයන් තුළ විශේෂයෙන්ම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් තමන්ගේ ආදර්ශය රටට දීම ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. පසුගිය කාලය තුළ දේශපාලඥයාගේ ප්‍රතිරූපය තමන් විසින්ම කෙලෙසා ගත්තා. දේශපාලඥයා පිළිබඳව රටේ ජනතාවගේ විශ්වාසය කඩ කරගත්තා. දේශපාලඥයා කියන චරිතය දිසා ජනතාව පිළිකුලෙන් බලන්න පටන් ගත්තා. ඊට හේතු කරුණු රාශියක් තිබෙනවා. දේශපාලඥයෙක් වශයෙන් තමන්ගේ චරිතය, තමන්ගේ ආදර්ශය, තමන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව අමතක කර බොහෝ වෙලාවට පටු පරමාර්ථ තුළ පෞද්ගලිකත්වය තුළ කටයුතු කිරීමෙන් එවැනි තත්ත්වයන් නැති වෙන්නේ. ඒ නිසා අපි මේ වගකීම ඉතාමත්ම
අත්‍යවශ්‍ය වූ වගකීමක් වශයෙන් මේ කියන කාරණාව මම හිතන්නේ කවුරුත් සිත්හි තබා ගැනීම ඉතාමත්ම වැදගත්. ඒක නිසා හැම වෙලේම බලයේ සිටීමට සහ බලය රැක ගැනීමට ඒ චේතනාව තුළ පමණක් කටයුතු කරන්න කරන්න තමන් බලයෙන් පිරිහෙන බව අමතක කරන්නට එපා. බලය ශක්තිමත් වෙන්නෙත් බලය ස්ථාවර වෙන්නෙත් සෑම විටම බලය අත්හැරීමට තමන්ගේ චිත්ත සමාධියක් ඇති කර ගැනීම තුළ. ඒ වගේම අද ලැබෙන තනතුර මට හෙට නැතුව යනවායි කියන එක අපි හැම වෙලේම කල්පනා කරන්නට ඕනේ. සදාකාලික ජීවත් වෙන මිනිස් විදියට නැත්නම් නොමරන මිනිස් විදියට හිතාගෙන වැඩ කෙරුවොත් පෞද්ගලිකවත් පොදුවේ ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා සමාජය තුළ. ඒක නිසා මේ අමාත්‍ය මණ්ඩලයේ තාවකාලික පත් කරනු ලැබුවේ තව විෂයන් රාශියක් තිබෙනවා ඇතුළත් කරපු නැති. ඒ සම්බන්ධයෙන් අපි ගරු අගමැතිතුමාත් පක්ෂ නායකිනුත් ඉදිරි දිනවලදී තීරණයක් ගන්නවා එම විෂයන් සම්බන්ධයෙන් අපි කුමන ආකාරයේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන්නේ කියලා හිතමු. ඒ නිසා අප ඔබ කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය ගෞරවාන්විත ලෙස ආරක්ෂා කරමින් සෑම විටම ආදර්ශමත් චරිත බවට අපි පත් වෙමින් පොදු මහ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමෙන් ආකර්ෂණීය දේශපාලන චරිත බවට පත් වෙමින් ජනප්‍රිය දේශපාලන චරිත බවට පත්වීම එය තවත් කෙනෙකුට කළ හැකි දෙයක් නොවේයි. එය තමන් විසින්ම තමන්ගේ ක්‍රියාකලාපය තුළ ඇති කරගත යුතු දෙයක්. ඒක නිසා අපිට පහුගිය කාලය තුළ ඇමතිවරුන්ගේ හැසිරීම් ක්‍රියාකලාප ඒ තුළ ජනතාව දැක් වූ ප්‍රතිචාරය ඒ සියලු කටයුතු සම්බන්ධයෙන් මම හිතන්නේ ඔබ අප සෑම කෙනෙකුටම ඉතා පැහැදිලි අවබෝධයක් තිබෙනවා. අනික් කාරණය තමයි අපේ මේ නව රජයේ අපිට ජනතාව ලබා දීලා තිබෙන බලයත් එක්ක අපි ජනතාවට ලබා දුන්න ප්‍රතිඥාව සහ පොරොන්දුවත් එක්ක මමත් ගරු අග්‍රාමාත්‍යතුමත් අනික් අපි පක්ෂ නායකයෝ ඉතාමත්ම දැඩි ස්ථාවරයක ඉන්නවා. කිසියම් හෝ කෙනෙක් අතින් වැරදි නීති විරෝධී කටයුතු දූෂණ වංචා අක්‍රමිකතා සිදු වුණොත් අපිට කිසිසේත්ම ඔහු ඇමතිවරයෙක්ද නියෝජ්‍ය ඇමතිවරයෙක්ද සාමාන්‍ය පුද්ගලයෙක්ද කියලා අපි කිසිසේත් නොසලකා ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවායි කියන එක නම් අමතක කරන්න එපා කියන එකත් මම බොහොම කාරුණිකව මතක් කරන්නම්.